සුබ දවසක් කියලා පිළිගන්න අදත් මගේ යාළුවෝ හැමෝම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ ඉමෝ එකට අලුතෙන්ම එකතුන වූ ඊස් ඔන්ලයින් කියන මෙන්න මේ කරදරකාරී සෙටින් එක ගැන. මේ දවස්වල ඔයාගේ ඉමෝ account එකට ඔයා දන්නේ නැති කට්ටියගේ message, call මේ වගේ ගොඩක් දේවල් ඇවිල්ලා ඔයා කරදරයට පත් වෙලා ඇති. මෙන්න මේ හැම දෙයක්ම වෙන්නේ මේ කලින් පෙන්නපු සෙටින් එක නිසා. දැන් ඔයා හිතනවා ඇති මගේ ඉමෝ app එක දැන් මං update කරලා නැහැ. ඒකින් හින්දා මගේ ඉමෝ account එකට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඇතන එහෙම නෑ ඔයාගේ ඉමෝ එකකවුන්ට් එක අප්ඩේට් කරත් එකයි නැතත් එකයි අද මම මේ කියන අවාසි වගේම හැම දෙයක්ම ඔයාගේ ඉමෝ එකකවුන්ට් එකටත් බලපානවා මේ දවස්වල ගොඩ දෙනේ මුහුණ පාන ප්‍රශ්නයක් තමයි කට්ටිය කෝල් කරනවා මැසේජ් කරනවා ඒ වගේම තමයි නොදන්න අයගෙන් ගොඩක් කරදර ඔයා දන්නවා ඇති මං කලින් කිව්ව වූ ඊස් ඔන්ලයින් කියන සෙටින් එක ගැන සමහරවිට නොදන්න කෙනෙක් ඉන්නවා ඇති මං ඒ හැම කෙනාටම දැනගන්න කියන්න මේකෙන් වෙන්නේ මෙහෙමයි උදාහරණයක් විදිහට ගන්න මම දැන් මගේ ඉමෝ app එකේ online එනවා. ඒ කියන්නේ data on කරන් ඉමෝ app එකට එනවා. මේ විදිහට ඉමෝ app එකට ආවහම මගේ යාළුවන්ට එහෙම නැත්නම් යාළුවෝ නොවන ලංකාවේ වෙන්න පුළුවන් වෙන පිට රටක එහෙම නැත්නම් ලෝකේ ඕනම තැනක ඉමෝ පාවිච්චි කරන හැම කෙනාගේම account වල පෙන්නනවා මම දැන් online ආවා කියලා. මේක ගොඩක් අවාසිදායකයි. මෙන්න මේකෙන් වෙන අවාසිදායක දේවල් ටිකක් කිව්වොත් ඔයා සමහරට ගෙදරට හොරෙන් එහෙම නැත්නම් කාටවත් හොරෙන් ඉමෝ එන කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහට මේ සෙටින් එක නිසා අපි හොරෙන් ආවත් අපේ ඉමෝ account එක මේ හැම කෙනාගේම ෆෝන් වල පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම ලොකුම අවාසිය තමයි මේ විදිහට ඕනම කෙනෙක්ට පුළුවන්. ඒ කියන්නේ අපේ ඉමෝ account එක පෙන්වන ඕන කෙනෙක්ට පුළුවන් අපේ ඉමෝ account එකට අපේ ෆෝන් නම්බර් එක නැතුව message කරන්න, call කරන්න. ඒ වගේම තමයි අපේ profile photo එක බලන්න. මේක ගොඩක්ම අවාසිදායකයි. මොකද සමහර වෙලාවට අපේ මේ ඉමෝ එකේ photo එකට දාන්නේ අපේ පෞද්ගලිකම photo. මේ විදිහට පෞද්ගලිකම ෆොටෝ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් වෙන එක ගොඩක්ම අවාසිදායකයි. මොකද එතකොට සමහර අය අපේ පෞද්ගලිකම ෆොටෝ මේ ඉමෝ ඇප් එක උඩින් ඩවුන්ලෝඩ් කරගන්නවා. එහෙම නැත්නම් එයාලගේ ෆෝන් වලට දාගන්නවා. මේ වගේ දෙයක් වුණාම ගොඩක්ම අවාසිදායක වෙනවා. මොකද අපි නොදන්න අය අපේ ෆොටෝ මේ වෙද්දි ඩවුන්ලෝඩ් කරන් තියෙන නිසා. මෙන්න මේක නතර කරන විදිහක් තමයි අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. මේක ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා. ඒක නිසා තමයි අද අරන් ආවේ. ඔයාට තියෙන්නේ මං අද මේ වීඩියෝ එකේ කියන සෙටින් ටික ඔයාගේ ඉමෝ account එකෙත් හදාගෙන ඔයාගේ ෆෝන් එක වගේම ඔයාගේ ඉමෝ එකේ තියෙන හැම දෙයක්ම ආරක්ෂා සහිතව තියාගන්න. ඔයා සමහරවිට මේ වෙද්දිත් ඉමෝ app එක update කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. update කරලා තියෙනවා නම් ඔයාගෙත් මේ සෙටින් තියෙනවා. සමහර කෙනෙක් මේක update කරලා නැත්තම් දැම්ම Play Store එකට ගිහිල්ලා ඔයාගේ ඉමෝ app එක update කරගන්න. අප්ඩේට් කරගෙන දැන් මම මේ කියන සෙටින් ඔයාගේ ඉමෝ එකෙත් හදාගන්න. මුලින්ම අපි මේක කරන්න අපි ඉමෝ app එකට යන් මං මගේ ඉමෝ ඇප් එකට යන්න. මෙන්න මේ විදියට ඉමෝ ඇප් එකට ගියාම මේ විදියට තමයි ඕපන් වෙන්නේ. ඔයාගෙත් මේ විදියට පෙන්වනවා ඇති. මං කලින්ම කිව්වා ඔයාගේ ඉමෝ ඇප් එක අප්ඩේට් කරගන්න කියලා. මේ විදිහට ඔයා අප්ඩේට් කරන් ඉන්නව ඇත්තේ. ඊළඟට මං කියන්නම් මුලින්ම අර ඉමෝ අලුතෙන් ආපු අප්ඩේට් එක තියෙන්නේ කොහෙද කියලා. සමහර කෙනෙක් ඒ අප්ඩේට් එක තියෙන තැන දන්නේ නැතුව ඇති. මං ඒ අප්ඩේට් එක තියෙන තැනට යන්නම්. ඒ තමයි explore කියන එකට යන්න. ඔයාට පේනවා මෙතන උඩ. මං ඒක ටච් කරන්න. ඒක ටච් කරාම මේ විදිහ එකක් එනවා. මේකේ ඔයාලට තියෙනවා who's online කියලා. මෙන්න මේක ටච් කරන්න. මම මේ විදිහට ටච් කරන්න. මේ විදිහට ටච් කරාම මේ වගේ එකට එනවා. මෙන්න මේක තමයි ඉමෝ එකේ මම කිව්ව අලුත් අප්ඩේට් එක. මේ ඉන්න හැම කෙනාම මේ වෙද්දි online ඉන්න කට්ටිය. මෙන්න මේ විදිහට ඔයාට මේ වගේ දේවල් පෙන්නනවා වගේ ඔයා online ඉන්න එකත් මේ විදිහට හැම කෙනාටම පෙන්නනවා. මේක තමයි අද නතර කරන්න යන්නේ. ඔයාට දැන් හිතුනොත් මෙතන ඉන්න කෙනෙක්ට මැසේජ් කරන්න ඕනේ කියලා ඔයාට පුළුවන්. දැන් මම මෙතන එක්කෙනෙක් තෝරන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තෝරලා ඔයාට පේනවා මෙතන එයාගේ ප්‍රොෆයිල් ෆොටෝ මේ වගේ හැම දෙයක්ම පෙන්නනවා. ඔයාට දැන් මැසේජ් කරන්න ඕන නම් මෙතන තියෙනවා සේ හී කියලා. අන්න ඒක ටච් කරලා එයාට මැසේජ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් කිව්වා මේ ප්‍රොෆයිල් ෆොටෝ එක හංගන්න විදියත් කියලා දෙනවා කියලා. මේ විදිහට හැංගුවේ නැත්නම් ඔයා ඔන්ලයින් ඉන්න එක වගේම ඔයාගේ ප්‍රොෆයිල් ෆොටෝ මං අර කලින් කිව්ව හැම දෙයක්ම ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. හරි. දැන් මෙතන වැඩි කතාවක් නැතුව මේ ඔක්කොම නතර කරන විදිය බලමු. ඒක කරන්නේ මෙහෙමයි. කලින් මං අර explore කියන තැනටම ආවායේත් ඔයාට පේනවා මෙතන පල්ලෙහා ඉරි කෑලි තුනක් තියෙනවා. ඉරි කෑලි උඩ එකක් තියෙනවා මොනෝ කියලා. ඒ වගේම පල්ලෙහා තව ඉරි කෑලි තුනක් තියෙනවා. මෙන්න මේ දෙකෙන් කැමති එකක් ටච් කරන්න. මම මේ මොනෝ කියන එක ටච් කරන්න. ඒක ටච් කරාම මේ විදියකට තමයි එන්නේ. මේකෙදී අපි හොයා ගන්න ඕනේ සෙටින් කියන එක. ඔයාට පේනවා මෙතන සෙටින් කියලා එකක් තියෙනවා. මම මේ සෙටින් කියන එකට යන්න. සෙටින් කියන එකට ගියාම ඔයාට තියෙනවා මෙතන ප්‍රයිවසි කියලා එකක්. අන්නේ ප්‍රයිවසි කියන එක ටච් කරන්න. මෙන්න මේ විදියට ඒක ටච් කරලා ඔයාට පේනවා මේකේ උඩම ලාස්ට් සීන් කියලා.
ඒ තමයි අපි ඔන්ලයින් ඉන්න වෙලාව අන්න ඒ වගේ දේවල් අන්න ඒක ටච් කරන්න මම මේ විදිහට ටච් කරන්න ඒක ටච් කරලා ඔයාට පුළුවන් මෙතනින් කැමති දුණුවකට දාගන්න ඒ කියන්නේ පළවෙනි එක දැම්මොත් හැම කෙනාටම පෙන්නවා අපි ඔන්ලයින් ඉන්නේ ඔය වගේ දේවල් ඊළඟට දෙවෙනි එක මයි කන්ටැක්ට් ඒක දැම්මොත් ඒ කියන්නේ අපේ යාළුවෝ විතරයි ඒ කියන්නේ අපි ඇඩ් කරන් ඉන්න අය විතරයි ඊළඟට නෝබඩි අන්න ඒක දැම්මොත් කාටවත් පෙන්වන්නේ අපිට විතරයි ඒක ඔයාගේ කැමැත්ත අනුව මයි කන්ටැක්ට් කියන එකට මම දාන්නම් එතකොට මගේ යාළුවන්ට විතරයි පෙන්වන්නේ මෙන්න මේ විදියට හරි මම මේ විදියට දෙවෙනි එක ටච් කරාම හරි ලකුණ වැටුණා මම දැන් මේකෙන් බෑක් වෙන්නම් ඊළඟට තියෙන ඇවටා කියලා අන්න ඒක ටච් කරන්න ඒක ටච් කරාම මෙහෙමයි ඔයාගේ ෆොටෝ එක ඒ කියන්නේ ප්‍රොෆයිල් ෆොටෝ එක වෙන කෙනෙක්ට බලන්න බැරි වෙන්නේ හදන විදිය ඔයාට දැන් හිතුනොත් මයි කන්ටැක්ට් කියන එක දාලා ඔයාගේ යාළුවන්ට විතරක් පෙන්වන්න අන්න ඒකට දාන්න පුළුවන් කාට හරි පෙන්වන්න ඒ කියන්නේ කිසිම කෙනෙක්ට පෙන්වන්න ඕනේ නැත්නම් නෝබඩි කියන එකට දාන්න පුළුවන් මම මේක මගේ කන්ටැක්ට් දාන්නම් කලින් කරා වගේ මම ඒක වැඩි විස්තර කියන්නේ නැහැ මොකද කලින් කිව්ව දේම තමයි මේකෙත් වෙන්නේ මම මයි කන්ටැක්ට් දාන්නම් මේ විදිහට මම ඒක ටච් කරනවා ඒක දාලා මේකෙන් බැක් වෙන්න ඊළඟට පල්ලෙහා එක ඒ කියන්නේ තුන්වෙනි එක අන්න ඒකත් ටච් කරන්න මෙන්න මේ විදිහට මේ විදිහට ටච් කරලා ඔයාට පුළුවන් මේකත් ඔයා කැමති විදිහට දාගන්න මම ඒක දාන්නම් මයි කන්ටැක්ට් කියලා මේ විදිහට ඔයාගේ මේ තුනම වෙනස් කරොත් ඔයාගේ ෆොටෝ ඒ වගේම ඔයාට මැසේජ් කරන කට්ටිය මේ වගේ හැම දෙයක්ම අපිට පොඩ්ඩක් ආරක්ෂා වෙන්න පුළුවන් 99%ක් විතර තමයි මේක සාර්ථක මොකද ඉමෝ අලුතෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා ඒකට කිසිම තවම ගොඩක් සෙටින් දීලා නැහැ ඒකින් හින්දා සමහර විට 99%ක් ඔයාගේ ඉමෝ account එකෙන් මේ විදිහට කට්ටියට පෙන්වන එක නතර වෙයි ඒ වගේම තමයි 1%ක් විතර තියෙනවා ඔයාගේක පෙන්වීමේ අවස්ථාවක් ඒකින් හින්දා මේ සෙටින් හරියට හදාගන්න මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා අනිවාර්යෙන් මොන හරි දෙයක් දැනගත්තා නම් පල්ලෙහාෙන් කමෙන්ට් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න ඒ වගේම තමයි පල්ලෙහාෙන් රතුපාට subscribe button එක touch කරොත් තමයි ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් හෙටත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු එහෙනම් හැමෝටම සුබ දවසක්